අයිබෝන් කියලා හැමෝටම පිළි ගන්නවා සාම්ප්‍රදායික රාමුවෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අහවගාව සම්බන්ධව අපි දරන අදහස් එක්කලා පොඩ්ඩක් අය වරක් හම්බුණා පහුගිය කාලෙත් එක්ක සංසන්දනය කරන චුට්ටක් වරක් වුණා වීඩියෝ එක ගේන්න මම පොරොන්දුනේ ගීරිත දානවා කියලා නමුත් තියෙන කාරණාත් එක්කලා චුට්ටක් වරක් වුණා මොකද දැන් අර හැමෝම කඳුරු වඳුරු අස්සෙන් කහ පඳුරු අස්සෙන් ඇවිල්ලානේ පටන් ගන්න ඉතින් අපි පොඩ්ඩක් ඒ විදිහට ඔයාලට පෙන්නුවා මේ රාජකාරිය කරගන්නේ කොහොමද කියන එක දැන් ඔයාලට පේනවා ඇති මේ වවලා තියෙන වගාබිම මේකත් එක තමයි අපේ ඉදිරි රාජකාරිය සහ ඉදිරි කටයුතු සම්බන්ධව ඕගොල්ලන්ට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් කහ වැවිලා තියෙන හැටි සහ නිකුත් දේවල් ගැන කතා කරන්න කලින් ඔයාලගෙන් තිබුණා මේ ෆීල් එක බලන්න ඕනේ කියන එක ඒක නිසා තමයි මේ කාර්නාටික පෙන්නුවේ මොකද සමහර අය අදහස් ප්‍රකාශ කිරීම සහ නිකුත් දේවල් කරනකොට අපි ඒකට සාපේක්ෂ තමයි මේ කාරණේ අද මම කියන තිරණය කරේ කරනවා කියලා දැන් මූලිකවම ඔයාලට පේන්න ඇති මේ කහ වගාව මේකට අදාළ වීඩියෝ එකක් මම දැන් ඔයාලට පෙන්නුවා ඊට අමතරව දැන් සම්පූර්ණ වීඩියෝ එකක් පෙන්වන්නම් මේක ඉදිරි කොහොමද රාජකාරී කටයුතු කරන්නේ කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක බලමු ඔයාලට පේනවා ඇති මේකේ මේ තනින් තන ඔය ගිනිසීරිය වගේ අපි ගස් හිටවලා තියෙනවා एक सेवन शाख हटियर तम पावित करें मुखद मुल अगाबीम तनिकर आलोके वेटने के अमतरव आलोके पालने करम सेवन शाख मम तेन तंगल हितवलतीमाइ मे मूलिक अदीरी इतुटकार पेन्न वाले पेन अति सामान्य सीयट सीयक आलोक वेट अमतरव अभी अम्मट मेकट सेवन शाख इकतुकर्लतीन एकतुकर्लती मेकितीयन आलोके भीम यम यम आकार आकार सिद्धकर गांडोर निशा තමයි මේ සෙවන ශාක අපි තැන් තැන් වල එකතු කරලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ තමයි මගේ වගාබිම. ඉදිරියේදී වෙළඳපොළ තත්ත්වය සහ අනිකුත් කාරණාත් එක්කලා අපි තීරණයක් ගමු කොහොමද මේකේ බලදාව සහ අනිකුත් වල අහලා තිබිච්ච ප්‍රශ්න වලට කොහොමද අපි පිළිතුරු සපයන්නේ කියන කාරණාව. සාමාන්‍යයෙන් මේක හාගා පැලයක් නම් පඳුරක් නම් මට වැඩිය උසයි. අම සාමාන්‍යයෙන් අඩි 5යි අඟල් 10ක් වගේ ඉන්නවා මට වැඩිය උසට මේ කහ පඳුරු මේ වෙනකොට හැදිලා තියෙනවා ඔයාලට පේනවත් ඇති සමහර පඳුරු ඔයාලට පේනවා ඇති මේ කහ පඳුරු වල මේ වෙනකොට මල් හටගෙන තියෙනවා මේ කාලේ වෙනකොට තමයි මේ පැලේ පඳුරු ප්‍රමාණය ඔයාලට පේනවා ඇති අඩි 6ක් විතර විශාලත්වයක් තියෙනවා මේ වෙනකොට මේ කහ පඳුරු වල මල් හට ගන්න අරගෙන තියෙන්නේ. එතකොට මල් හට ගන්නවා කියලා කියන්නේ මේ අල බහින්න පටන් ගන්න කාලය පටන් අරගෙන තියෙනවා කියන එක. එතකොට මේ විදිහට මේ ශාකයට අද මේ ශාකයට අදාළව පත්‍ර වලින් මල් පිපිලා දැන් මේකේ අල මේ බහින්න කාලය පටන් අරගෙන. ඔයාලට පෙන්වන්නම් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියන කාරණා. මේක අම්පාර කහ ප්‍රභේදය කියන ප්‍රභේදය. මේක ටිකක් විශාලව හැදෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ පඳුරේ මේ කහ පඳුරේ මේ කහ මල පිපෙනවත් එක්කම මෙන්න මේ ආකාරයට අල බහින්න පටන් ගන්නවා මේ විදිහට ඔයාලට පේනවා ඇති මේක මේ අල බහින්න පටන් ගන්නවා එතකොට අපි මේක කරන්න ඕන දේ තමයි මේ පඳුරට මේ කාලය වෙනකොට හොඳින් පස් ලං කරන්න ඕන මොකද ඒකට හේතුව මේක හොඳට පාට හැදිලා එන්න කහ පඳුරේ ඊට පස්සේ මේ කාලේ අලේ පාට වෙලා යන ඊට පස්සේ මේක හොඳට හැදෙන්න තෙතමනිය කියන සිසිල් බව ලැබෙන්න මොකද රේලිය වැටෙන්නේ නැතුව මේකට කහ පඳුර මේ කහ හොඳට හැදෙන්න නම් අනිවාර්යෙන් මේකට පස් එකතු කිරීමක් අපි සිද්ධ කරන්න ඕන ඊට පස්සේ තමයි මේ පඳුර මේ අලේට අවශ්‍ය කරන ඉතුරු කාරණා ටික සම්පූර්ණ වෙලා යන්නේ එතකොට මේක අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාස 6කට වඩා වැඩි අපි මේ වගාබිම පටන් අරගෙන එතකොට මේකෙදි මේ විදිහට මේ කරගෙන බලාපොරොත්තු වෙන සියලුම අවශ්‍ය කරන පොහොර කියන්නේ මූලික පොහොර පසට අවශ්‍ය කරන දේවල් ටික උතු කරලා තමයි මේ විදිහට හදාගෙන තියෙන මේක. එතකොට ඊට අමතරව තමයි මේ විදිහට අපි ඔයාලට පේනවා ඇති තැනින් තැන මේ දාලා තියෙන අපේ පොල් අතු ඒවා දාලා තමයි ඊටු කාරණා ටිකම ලෑස්ති කරගෙන තියෙන්නේ. එතකොට මේක මතක තියාගන්න මේ විදිහට අලෙන්න ගත්තාම අනිවාර්යෙන් පස් එකතු කිරීම අපි සිද්ධ කරගන්නට ඕන. මේ තමයි ඔයාලා මගෙන් අහලා තිබිච්ච ප්‍රධානතම ප්‍රශ්න උත්තරේ. මොකද්ද කහ බීජ මිලදී ගන්නෙ කොහෙන්ද කොහොමද සහ දුරකථන අංක මොනවද කියලා මම ඔය දාලා තියෙන තැන් මම සර්ච් කරනකොට මට හම්බෙච්ච ඒවා මම ෆොටෝ වලින් බලද්දි මට යම්කිසි ආකාරයක හොඳයි කියලා හිතච්ච කහ බීජවල ෆොටෝ ටිකක් සහ කන්ටැක්ට් නම්බර් තමයි මම ඔය දාලා තියෙන්නේ ඔයාලා මේවා බලන්න මේ බලල ඉවර වෙලා ඔයාලට ගැළපෙන තැනක් තෝරගෙන ඕගලන්ට අවශ්‍ය කරන කහ බීජ මිලදී ගන්න මම යෝජනා කරන්නේ මෙතන හොඳයි මෙතන හොඳයි කියලා. මොකද මම ඇත්තටම මමත් මේක සර්ව් කරලා බලපුවාම මට හම්බෙච්ච තොරතුරු මත තමයි මම ඔයාලට මේවා ඉදිරිපත් කරන්නේ. මේ හැමතැනකම ඒගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර් කවුද කියන්නේ මම ඔක්කොම පැහැදිලිව දාලා තියෙනවා. ඔයාලා කතා කරලා බලන්න. බීජ මිලදී ගැනීමේදී මේ බීජවල සස්ත්‍රීකභාවය තීරණය කරගන්න එක ඔයා සතු දෙයක්.
රහාලේ බලලා කොහොමද මෝරලා තියෙනවද ලපටි නැද්ද දලු වල නෙමෙයිද කියන එක ඔයා දැනගෙන ඉන්න ඕන දැන් මේ වීඩියෝ මාලාවත් එක්ක එකතුලා ඉදුවා සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕන මේක කොහොමද කරන්න කියලා ඔයාලට පේනවා ඇති මේකේ පොල් ඉරට යටටටින් අපි දාගෙන තියෙන්නේ එහෙම කරලා තියෙන්නේ කහ පැලේ වර්ධනයට ලේසි වෙන්න මොකද අනිත් පැත්ත ඇරලා තිබුණොත් එම් පොඩි කාලේ පැල උඩට නැතු හිර වෙන්න පුළුවන් ඔය කොලේ අනිත් පැත්ත ඇරලා තිබ්බොත් ඒ වගේම මම පොඩි වෙලාවක් ගන්නවා මේ කමෙන්ට්ස් තීරුවේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔයාලා දන්නවා හැමදාම මේක කරනවා මොකද ඔයාලගේ අහන ප්‍රශ්න වලට උත්තර දීම තමයි මම මූලිකත්වය දීලා සලකන්නේ එතකොට ඒකේ තිබිච්ච සමහර දේවල් කියවන් යද්දී ඇත්තටම බොහොම සතුටක් දැනෙනවා ලංකාවේ ඉන්න මිනිස්සු සාමාන්‍යයෙන් හොඳ මිනිස්සු ඉන්නවා කියන එක තේරෙනවා මොකද එකතු වෙන පිරිස සහ අදහස් දැක්කහම ඒ අදහස් අතරේ මම දැක්ක ඇත්තටම එක අදහසක් තියෙනවා මොකද්ද මේ ඇත්තටම ලංකාවේ ගොඩාක් කියන මේ මාෆියාකාරයෝ ඒ වගේ කෙනෙක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ඒක ඇත්තට හොඳ දෙයක් මොකද ලංකාව වගේ රටක් මෙහෙම වෙන්න හේතුවත් බොලා ගොඩක් වෙලාවට ඔය වගේ කාරණා තමයි අපි ගොවියෝ හැටියට වවන්න පුරුදු වෙලා ඒ වැවීම හරියට කරගෙන යනකොට සමහර දේවල් අපිට ඇත්තටම කටුක සහ අමිහිරි අත්දැකීම් බවට පත් වෙනවා එතකොට අපි දැනගන්න ඕනේ ඒවත් එක්කලා අපේ ජීවිතේ ගලපගෙන යන්න ඇත්තටම එතනදී මම දැකගන්න දෙයක් තමයි මේ යන බොහෝමයක් දේවල් ඇත්තටම සමහර වෙලාවට මම මේක කියන එක හරියද දන්නේ නැහැ මාෆියාවක් වගේ තමයි ඉතින් ඒක අපි තමයි තීරණය කරන්න ඕනේ ඒ මාෆියා ගණේ කොහොමද අපිට බලපාන්නේ කියන එක ඉතින් ඒක පළවෙනි කාරණාව තවත් අය අදහස් දක්වලා තිබුණා මොකද WhatsApp group එකක් හදන්න කියලා WhatsApp group එකක් හදලා මගෙත් එක්කම ගමනක් යන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවා නම් ඒත් සම්බන්ධ කරගෙන මේ වැඩේ කරන්න කියලා අපි චුට්ටක් බලමු. මේ වැඩේ කටයුතු ටික කොහොමද හරියටම කරගෙන යන්නේ කියන එක ඒක තාම මම තීරණය කරේ නැහැ. අපි කට්ටිය එකතු වෙලා බලලා මොනවා හරි හොඳ තීරණයක් අරගෙන ඒක වෙන විදිහක් බලමු. අනිත් කාරණේ තමයි අලුතෙන් වගා කරන්න ගොඩාක් අය තරුණ අය පෙළඹිලා ඉන්නවා කියලා මට මේ කමෙන්ට් තීරු බලනකොට පැහැදිලි වුණා. එතකොට ඒ අයට අත දෙන්න ඕන. සමහර අයට බොහොම يعني අඩු දැනුමක් තමයි තියෙන්නේ මේ කහ ඕන එක සහ අනිකුත් දේවල් පිළිබඳව. එතකොට මේක හරියාකාරව කරන හැටි ඔයාලට මගේ මේ පරණ වීඩියෝ එකේ බලුවොත් ලොකු අදහසක් ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා එක බලන්න බලලා ඒක ඇත්තටම කරගෙන යන්න ඒක බොහොම වටින දෙයක්. අනිත් දෙක තමයි මම කියන්න මේ පොඩි කාරණයක්. මම ඇයිල කෝටිපති මිනිසෙක් නෙමෙයි බොහොම සාමාන්‍ය මිනිසෙක්. නමුත් අපිට මම හිතනවා යමක් කරන්න මිනිසෙක්ට අපිට අමුදව්වක් කරන්න පුළුවන් ඒක කල යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඇත්තටම මම මේ ඔයාලට දැන් ඔය මගේ මේ කතාව කියන්න කලින් ඔය කහ බීජ තියෙන තැන් වල දුරකථන අංකයක කාගෙද කියන එක මම ඔයාලට දැම්මේ වරක් නිදහස් තීරණයක් ගන්න පුළුවන්. මොකද නිදහස් තීරණයක් අරගෙන තමන්ට කැමති දේ කරන්න පුළුවන්. තමන්ට කැමති දේ කරන එක තමයි වැදගත්ම දේ. මම දැනුම දෙන්නම්. කරන ඕන හැටිත් මම කියන්නම්. ඔයාලා තීරණය අරගෙන හොඳ දේ කරන්න. මොකද මම හැමතිස්සෙම කියන්නේ මගේ කහ දෙන්න පරක් වෙනවා කියලා ඔයාලා වාය ඉස්සලා තීරණේ අරගෙන ඔයාලගේ රාජකාරී ටික කරගන්න. එතකොට ඔයාලට ඔලුවට අදහසක් එනවනේ. මේ කහවල ඉතුරු බීජවල කොහොමද ශස්ත්‍රීයත්වය සහ අනිකුත් දේවල් සම්බන්ධ. ඒක නිසා මම එහෙම කියන්නේ. මොකද මට මගේ කහ විකුණ ගැනීමට හෝ මගේ කහ අලෙවි කර ගැනීමට ඒ කියන්නේ කිසිම බාධාවක් නැහැ. ඕනෑවටත් වඩා ඉල්ලුමක් තියෙනවා. මේ වෙනකොටත් මුළු ශේෂ්ත්‍රේම මුදල් කරගන්න පුළුවන් මට්ටමට ඒක බුක් වෙලා ඉවරයි. නමුත් මට ඒක අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති හේතුව තමයි අපි හැමෝම මේකේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට මේ ටික වැවුවොතින් එහෙම තව මේකේ දහස් දහස් ගුණයකින් වැඩි කර ගන්න පුළුවන්. මම පොඩි දෙයක් කියන්නම් ඇත්තටම මම මේ වැරදි විදිහට හිතන්න එපා. මේ කමෙන්ට්ස් తీරුව බලනකොට මම දැක්කා සමහර කමෙන්ට්ස් වල තියෙන කට්ටියට යම් අපහසුතාවයන් ආර්ථික හෝ මේකේ යම් ගැටලුවක් තියෙනවා කියන එක මේ වැඩේ පටන් ගන්න නමුත් බොහොම ලොකු උනන්දුවක් තියෙනවා කියන එක මම දැක්කා. මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. සමකාලවලදී මටත් මේක ඉතා විශාල වශයෙන් බලපාපු ප්‍රශ්නයක්. ඒ ගැන අපි පස්සේ කතා කරමු. මොකද ලොකු හානි කිහිපයකට පත් වෙච්ච මිනිස්සුන් තමයි විවිධ වගාවන් කරන්න ගිහිල්ලා මම. එතනින් පස්සේ තමයි යම් කිසි මට්ටම ක්‍රමී අඩියෙන් අඩිය තියලා ඉස්සරහට යන්නේ. හරියමං ආකාරයට දැනුවත් කිරීමක් එක්ක ඔයාලා හැමෝටම ගමනක් යන්න එක ඔළුවේ තියාගෙන තමයි මම මේ වැඩේ කරන්නේ. ඒක මම එහෙම කිව්වේ. එතකොට ඇත්තටම මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගා කරන්න කැමති අයට මම දැන් ඉදිරියේදී WhatsApp අංකය සහ මගේ අනුකූල දේවල් දානවා. ඒ දැම්මහම ඇත්තටම මම මේ අය වගා කරන එක සම්බන්ධව හොයලා අපේ කියන්නේ අයගොල්ලන් කැමැත්ත මත මෙහැට මගේ එක වගාවෙන් ගැලවෙන කහ වලින් මම ඇත්තටම නොමිලේ දෙනවා ඒ හැමෝටම. ඒ හැමෝටම නොමිලේ දෙනවා. ඒක වචනයක්. ඒක පොරොන්දුවක්. ඒක අනිවාර්යයෙන්ම මම කරනවා. එයාලට අවශ්‍ය පැල ප්‍රමාණයක් හෝ බීජ ප්‍රමාණයක් මම තාම තීරණය කරන්නේ නැහැ කොච්චරක්ද කොහොමද කියලා. මම මේක යවනවා. ඔයාලා කුරිය චාර්ජස් එක ගෙවලා ඒක ගන්න. අරගෙන පැල කරන්න
සමහර විට මට පුළුවන්කමක් තිබුණා ඉතින් grow bags උත් ඉතාමත් සහනදායී මිලකට අදාළ ප්‍රමාණයකට දෙන්න. කිලෝ එකකින් වැඩි පටන් ගත්තොත් හැමීට වර්ධනය කරලා ලෝක හරියට කරගන්න පුළුවන්. මම මේ අම්පාර ප්‍රභේදය වගේ ලොකු ප්‍රභේදයක් හොඳට වවන්න පුළුවන් හොඳට හදා ගන්න පුළුවන්. මල්ලකින් කිලෝ 10 15 ගන්න පුළුවන් අපි මේ කරන ක්‍රමයට හරියට මේ වැඩි කරගත්තොත් මලු වල ඉඳලා. ඔය මම මූලික කතාව කිව්වේ අදීරෙන් අදීර. ඊට අමතරව ඔය ටික තමයි මම ඔයාලගේ ප්‍රශ්න වල මේ මූලිකම තිබුණේ. හැම දෙයක්ම අපි පිළිවෙලකට කරගමු. මට ඇත්තටම මේක මේ මේ වීඩියෝ මාලාව කරන්නේ ඔයාලට ගහ හිතවන්න සපෝට් එකක් දෙන්න ඕන කියන අදහසින් මට වෙන කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ ඒ අනිත් දේවල් කරන්න. ඉතින් ඇත්තටම සන්තෝසයි. ඔයාලගේ අදහස් දැක්කහම මාර ගැම්මක් එනවා හිතට. ඒක කියන්න ඕනේ. මේ වැඩේ දිගටම කරනවා මේක කහවලින් නම් තින්න. ඉදිරියට තව ඔයාලා දිනු වෙන්න පුළුවන් මාර්ග ලේසියෙන් කෙටියෙන් කරන්න පුළුවන් දේවල් සාමාන්‍ය විදිහට මම කියලා දෙනවා. ඒ අදහස් වල ඔයාලගේ වචන වල තියෙන ලෙන්ගතුකම ගොඩක් වටිනවා. ඒක අමතක කරන්න බෑ. එතකොට වීඩියෝ එකක් නොදා ඉන්නත් බෑ. අදහස් ප්‍රකාශ කරන්නත් බෑ. කොච්චර වෙලා තිබ්බත් ඔයාලට මේ වැඩේ කරලා දෙන්නම හිතනවා. මේ වචන වල තියෙන ගැම්ම සමහර ඇත්තම කමෙන්ට් කරලා තියෙනවා පට්ට පොරක් හොඳ මිනිස්සෙක් එමුකින් කියලා. මේ වගේ දේවල් අපිට හිතට වදිනවා. බොහොම හොඳ දේ අපි කැමති දේවල් ලියනවා. මේ වගේම තමයි තමයි කියලා තියෙනවා. තව වීඩියෝ එකක් එනකම් බොහොම ආසයෙන් බලන් ඉන්නවා කියලා. මේ වගේ දේවල් තමයි අපි මේ ආසාව මගේ මගේ ආසාව ඒක අරගෙන දෙන්න. ඉතින් ওই මූලික කාරණා ටික මතක් කරන්න තමයි මේ පොඩි වෙලාව ගත්තේ කමෙන්ට් සීරුවට අදාළව කතා කරන්න. තව ජූටි දේවල් කිහිපයක් තියෙනවා මතක් කරන්න ඕනට මේ වගාවේ හානි සම්බන්ධව මේ ශේෂ්ත්‍රයේ ලොකු විශාල වුණාම හානි සම්බන්ධව චූටි මතක් කිරීමක් කරන්න. බලන්නකෝ මේ හානි වලට මම මේ ටික තමයි ලෑස්ති කරගත්තේ. මේ හානි සම්බන්ධව විස්තරය තමයි ඔය ඊළඟට පෙන්වන්නේ. උකත් බලන්නකෝ ඔයාලා. මේ ඔයාලට පේන්නේ දිලීර හානියක් නිසා හානි වෙච්ච කහ පඳුරක් අර බෝඩුව මිශ්‍රණයක් වගේ පාවිච්චි කරලා මේකට මේ තියෙන හානිය අවම කරගැනීමේ හැකියාවක් කාබනිකව ඇත්තරම තියෙනවා. මේ දිලිර හානියක් නිසා ඇති වෙච්ච එකක්. නමුත් අපි ඒක ගොඩ දාලා තියෙනවා. ඒ අනුව තමයි මේ කාරණේ මේ වලට මම පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති මේ කහ ශාකයට පුරුප්පණු වගේ හානිය ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඒ පුරුප්පණු වගේ හානිය වෙච්ච අවස්ථාව තමයි මේ ශාකයට. සාමාන්‍ය රේඩියන්ට් වගේ බෙහෙත් වර්ගයක් තමයි මේකට අපි පාවිච්චි කරන්නේ. ඒකට මේක පාලනය කරගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ මේ පුරුප්පණු වගේ හානිය කියන තත්ත්වය. මොකද අපි වගාවක් කරන් යනකොට 100%ක්ම මේක පාලනය කරගන්න අපහසු අවස්ථා තියෙනවා. ඒ වගේ තැනක මේ මගහැරිච්ච ගහක තියෙන මේ හානිය තමයි ඔයාලට මේ පේන්නේ. මේක මගහැරගන්න නම් ඇත්තට අපි රේඩියන්ට් වගේ දෙයක් තමයි පාවිච්චි කරන්නේ. රසායනිකව පාවිච්චි කරන දේවල්. අපි මේ ශාකයට 10 අලු වගේ ඒවා ඉස්සොතින් එහෙම පත්‍රවල සහ අනිකුත් දේවල් වලට මේ සලබයා මේක විතර දාන එක නවතිනවා. ඒ නැවතුනහම මේ හානිය අවම වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට ඒ වගේ 10 අලු වගේ සත්කාරයක් මේකට කරනවා නම් මේක යම් ආකාරයකට පාලනය කර ගැනීමක් සිද්ධ කර ගන්න පුළුවන්. මීට අමතරව ඔයාලා අහලා තිබුණා පොහොර දාන්න කොහොමද කාලය කියලා. බිම සකස් කර ගැනීමෙන් හෝ පොට්වල ඉඳවීමෙන් සාමාන්‍ය මාසික විතර කාලයකින් පස්සේ ඔයාලා පොහොර කරන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් අපි අක්කරේකට ගත්තොත් එහෙම ගන්නවා යූරියා කිලෝ සාමාන්‍යයෙන් 30ක් වගේ. ඊට අමතරව TSP කිලෝ 45යි MOP කිලෝ 30ක් වගේ සාමාන්‍ය ප්‍රමාණයක්. මේක ස්ථිරවනේ. මේක නිර්දේශිත ප්‍රමාණයක් වෙන වෙනම තියෙනවා. නමුත් මම මේ කියන්නේ මම කරන විදිහ ගැන. මේ හොඳට කලවම් ගල් වෙලා පස්වල එකතු කරලා දාගන්න කාබනිකව මේ කරන එක. මේ රසායනිකව කරන එකක් තමයි මම ඔයාලට කිව්වේ. පුළුවන් තරම් කොම්පෝස්ට් ගොම පොහොර වගේ පොහොර එකතු කරන්න පුළුවන් නම් එකතු කරන්න. ඒක කොහොමද ගහේ වර්ධනයට උදව් වෙනවා. ඊට අමතරව ඊළඟට මාස 4කින් විතර වගේ තමයි එකතු කරන්න ඔය රසායන තියෙනවනේ. බෙටි TSP නම් දැන් නැහැ. TSP අවශ්‍ය නැහැ ඒකට. සාමාන්‍ය විදිහට ඊට පස්සේ ඊටට එකතු කරන් යන්න මම ඔය රසායනිකව කිව්වේ. කාබනිකව කරන්න හරි අමාරුයි. නමුත් ඒක කරගන්න නම් අපි ටිකක් කැප කිරීම වැඩි වෙන්න ඕනේ ඔය වගේ වගාවීමක. පුළුවන් තරම් කොම්පෝස්ට් කරදාහය මේ වගේ අපි හොඳ මූලද්‍රව්‍යලියක් ඕකට එකතු කරගෙන යන්න ඕන. ඉහිල්ලා සාමාන්‍යයෙන් මම ඔයාලට තව එක දෙයක් කියන්න ඕකෙදි. ඇත්තටම මේක ආයතනයක් ප්‍රොමෝට් කරන එකක් කිසිම දෙයක් නෙමෙයි. ගැඩවිල් පොහොර කියන එක හරිම ශාස්ත්‍රීය දෙයක් මේ කහ වගාවට සහ අනිකුත් ඕනෑම වගාවකට. මේකේ විස්තරෙත් මම මේ වීඩියෝ එක ගත්තා. චුට්ටක් මේකත් බලන්න කොහොමද. Thank you.
ඊළඟ කාරණේ තමයි භූමි ප්‍රමාණය අනුව කහ වගා කරන්න ඕන හැටි. ඇත්තටම සාමාන්‍ය නිර්දේශිත ප්‍රමාණය මම ඔයාලට කලින් මගේ වීඩියෝ වල මතක් කරලා තියෙනවා. අක්කරයකට කිලෝ 500ත් 600ත් අතර ප්‍රමාණයක් තමයි දාන්නේ. එතකොට පැල මෙච්චරයි කියලා කියන්න බෑ. මේකේ ඇඟිලිවල ඇවිල්ලා තියෙන හැටියට මව් වල ඇවිල්ලා තියෙන හැටියට ගලවලා තමයි දාන්නේ. ග්‍රෑම් 35 40 තමයි නිර්දේශිත ප්‍රමාණයන් වල ඕක තීරණය වෙලා තියෙන්නේ. හැබැයි මම ඔයාලට ප්‍රැක්ටිකලි එක උපු කරලා තියෙනවා. අපි ඒ ප්‍රමාණය නැතුව පොඩි ප්‍රමාණයක දැම්මත් කල අපි පස ගහට ඕන විදිහට ගහේ පෝෂණ සංඝටක කලපගෙන ගහට ගන්න පුළුවන් විදිහට පස සකස් කරලා දියර පොහොර වලින් පත්‍ර වලට අවශ්‍ය කරන පෝෂණය ලබා දුන්නොත් ඒ ප්‍රතිඵලෙ ඒ විදිහටම ගන්න පුළුවන්. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට කෑල්ල පොඩි වුණා කියලා ගහ හදන වේගයේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලොකුවට. නමුත් සමහර අයගේ මතයක් තියෙනවා ඒකේ අර අලේ පොඩි නිසා ඔකට විශාල වීම ප්‍රමාණාත්මකව අඩුයි කියලා. ඒක ලොකු වෙනසක් නැහැ. නමුත් යම් කිසි ආකාරයක වෙනසක් තියෙනවා. කොහොමත් අපි දාන කෑල්ල ලොකු වෙන ප්‍රමාණයට පළදාවේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ගහට ඒක යම් කිසි සාර්ථකත්වයක් තියෙනවා. නැතුවම නෙවෙයි. නමුත් එහෙම නොවුණා කියලා ඒක ලොකු හානියක් වෙන්නේ නැහැ. පළවෙනි අදියරේ ගැස් ටික හදාගත්තට පස්සේ දෙවෙනි අදියරේ අපිට ඕක ඉච්චර හිතන්න දෙයක් නැහැ. ග්‍රෑම් 40ක් කෑල්ලක් දානවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒක කිසි ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව පැල දාන්න ඕන ප්‍රමාණය අපි තීරණය කරගන්න ඇත්තටම මේ ඒක පංකියුරාල සහ ඇඟිලිවලත් එක තමයි මේ මව්වල සහ ඇඟිලිවලත් එක තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් වගා මලු වල හිටව ගන්න එක ගැන ඔයාලා කතා කරලා අහලා තිබුණා. වගා මලු ගන්න එක ගැන අහලා තිබුණා. වගා මලු වලට මේක හිටව ගන්න එක ගැන අහලා තිබුණා. සාමාන්‍යයෙන් වගා මල්ල ප්‍රමාණය ප්‍රමාණාත්මකව ලොකු වෙන්නේ තරමට හොඳයි. ඒක කිසිම නරකක් නැහැ. නමුත් අපි මෙහිදී සඳහන් කරන්නේ ආවම මුදලක් වැය කරලා උපරිම මේ ආදායමක් ලබා ගන්න විදිහක් තමයි අපි මේකේදී සඳහන් කරන්නේ. වගා මල් වල ප්‍රමාණය විශාල වෙන හැටි ප්‍රමාණයට අලෙවි වර්ධනයට ඇත්තට මේක සාර්ථකව බලපානවා. නමුත් වගා මල් විශාල වෙනවා කියලා කියන්නේ වගා මල් වලට දාන්න මාධ්‍ය වලට අවශ්‍ය කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ මාධ්‍ය වලට යන වියදම වැඩි වෙනවා. එතකොට මේ වියදමත් එක්කලා සාපේක්ෂව අපිට මූලිකව මේ වැඩේ පටන් ගන්න ෂුට්ටක් පස්සට යන්න වෙනවා. ඒක නිසා තමයි මම ඕගොල්ලන්ට වගා කරන්නදී හොඳම බෑග් ටික අවශ්‍ය ප්‍රමාණයටම. එතකොට ග්‍රෝ බෑග්ස් වල අපි සාමාන්‍යයෙන් පර්චස් හේකාරී දෙහිකාරී කමක් නැහැ. පිටිට වන්න පුළුවන් නම් උපරිම ප්‍රමාණයක් දාන්න. මේ මල්ල වගා මල්ල පිරුණාට පස්සේ මේ මල්ල ළඟ ළඟ තිබ්බට කමක් නැහැ. මොකද ඕකේ පස් එකතු කරන්න කියලා දෙයක් නැහැ. අපිට පස් ඕකට දාන්න කියන්නේ අර වටෙන් උදළු වලින් ඇදලා පස් ලං කරන්න දෙයක් නැහැ. අපි දාන්න ටික මේ මල්ලට දාන්නනේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට මේ වගා මලු වල පැල ඉඳලා ඔබ කියන්නේ පැල දාන ප්‍රමාණය කොහොම දෙක හෝ තුන මේ මලු වල වගා ප්‍රමාණය වගා මෑක් වල දාන ප්‍රමාණය අනුව දාලා ඒක සාමාන්‍යයෙන් අඩියක පරතරයෙන් මේ පැල බිම තිබ්බනම් ඒක සම්පූර්ණ වගා බිමකට ඇති කරගන්න පුළුවන්. ඔයාලා බලන්න පර්චේස් එකේ තියෙන වර්ග අඩි ප්‍රමාණය බලලා අඩියේ කොටුව වලට අදාළව සම්පූර්ණයෙන්ම පැල තියන්න පුළුවන්. පැල චුට්ටක් අපි ඈඩ් කරලා තියන්න මොකද ගලක් කන ගස් වල සයිස් එක. ඒ ගහ ලොකු වුණාම එක කොළයක් එක කොළයකින් වැහුණාම ඒ කොළේට ඉරේලිය වැටෙන්නේ නැතුව ගියාම ප්‍රබල සංශ්ලේෂණයේදී ප්‍රශ්නවත් වෙනවා. ඒක නිසා තමයි චුට්ටක් අපි ඈඩ් කරලා තියලා කියන්නේ සාමාන්‍ය ගස් දෙකේ තීරුව වලට ගහන්න. දෙකේ තීරුව වල ගහපුවාම ඒක තව ටිකක් වැඩේ නැගලා යනවා. ඕක තමයි කහවල සම්පූර්ණ විස්තරය. උතනින් එහාට කහවල කරන්න කිසිම දෙයක් නැහැ. මේ වීඩියෝ මාලා බලුවා නම් ඔයාලා කහ වගාව ගොඩ දා ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඒක නිසා ඒක කාරණා ටික ඔයාලු තියා ගන්න. මම මොන හරි අමතක කරලා තිබුත් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඒකට ඔයාලු උත්තරයක් දෙන්න. ග්‍රෝ බෑග්ස් ගන්න එකේ නම්බර් ටිකයි. ග්‍රෝ බෑග්ස් වල වවුපුවාම තියෙන වාසී අවාසී කවාසී නැහැ. ග්‍රෝ බෑග්ස් වල තියෙන වවුපුවාම ඒක කරන්නේ කොහොමද කියලා තව චුට්ටක් මම පැහැදිලි කරනවා අවසාන වීඩියෝ එකේ ඊළඟ වීඩියෝ එකෙන්. එතකන් චුට්ටක් ඉන්නේ. ඒකෙදි මම ඔයාලා ග්‍රෝ බෑග්ස් වල කන්ටැක්ට් නම්බර් ටිකයි ඒ ටික දෙන්න. ඒකෙන් ඒවලට ඉවර් කරගන්න. මොකද ඇත්තටම මම ග්‍රෝ බෑග්ස් වල කන්ටැක්ට් නම්බර් දෙන අය සම්බන්ධ කරගන්න බැරුව ගියා. නැත්තම් මම මේකෙම දාලා ඉවර කරනවා. නමුත් මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා හැමෝටම එහෙම. ඒක නිසා දැනටත් සෑහෙන දිගයි. ඒක නිසා මේ විදිහට ඉවර කරගමු. ඔය කාරණා ටික බලන්න. ඇත්තට මොන්තර තම හදට මතක් කරන්න තියෙන්නේ. එහෙනම් අදට කිහිල්ල එන්න. ඊළඟ වීඩියෝ එකත් අද හැටම රිවයිස් කරගන්න. රිවයිස් කළා ඔයාලා දෙන්න. ඊට පස්සේ ඔය ටික arrange කරගන්න. එහෙනම් සුබ දවසක්.